මේ වර්ෂයේ ජනාධිපතිවරණයන් නිශ්චිතවම රටේ තියන්න ඕනේ විවස්ථාවට අනුව නීතියට අනුව රටේ. හැබැයි මේ වෙනකොට කසුකුසුවක් කරනවා ජනාධිපතිවරණයේ තියයිද මොකද්ද ප්‍රශ්නේ කියලා බලලා. ඇත්තටම මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව තමයි පළාත් පාලන මැතිවරණය නොතිබීම. විවස්ථාවට අනුව පළාත් පාලන මැතිවරණයක් තිබ්බට ඒක ඔබතුමාලට විපක්ෂයක් විදිහට ගණ්ඩක් බැරි වුණා. ඒක ආණ්ඩුව දුන්නෙත් නෑ. ඔබතුමාලා ජනාධිපතිවරණය නොදුන්නොත් මොකද කරන්නේ? පළවෙනි එක තමයි ওই සැකේ ඇති වෙන්න පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා දින මැතිවරණ දෙකම නොපැවතීමේ හේතු වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණ නොපැවැත්වුවොත් නීතිය අනුවම කොමසාරිස්වරයේ කරහා එම පළාත් පාලන ආයතන මෙහෙවි හැකි. පළාත් සභා මැතිවරණ නොපැවැත්වුවොත් එම පළාත් සභාව ආණ්ඩුකාරයේ කරා මෙහෙවි හැකි. ජනාධිපති ධුරේ නැතුණු නියෝජිතයෙක් නෑ මෙහෙවන්න. අදිසි අවස්ථාවක් ලෙස සලකා අග්‍ර විනිශ්චයකාරවරයාට කරගෙන යන්න බැයිද? කිසිසේත්ම බැහැ. එනිසා අනිවාර්යෙන් ජනාධිපතිවරණ පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණයක් නොපවත්වා බලය පවත්වාගෙන යනවා කියලා උපකල්පනය කරොත් එක ක්‍රූ එකක් කුමන්ත්‍රණය. ඒකට හමුදාව සහ දේශපාලනඥයන් ඒකාබද්ධ කරන කුමන්ත්‍රණයකින් හැර ඔක්තෝබර් මාසේ 17 වෙනිදාගෙන් පසුව එක දිනයක් නව ජනාධිපතිවරයෙක් පත් කරගන්න නැතුව යන්න බෑ. එනිසා ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. පවත්වන්න නැත්නම් ඒක කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක්. ඉතින් ඒ ආණ්ඩුවට ප්‍රතිචාර සහ එවැනි කුමන්ත්‍රණකාරී පාලනයක් ගොඩනගෙන ඕන ඒකට විරුද්ධව අපේ දේශපාලනේ ඊට අනුරූපීව ඉති වෙනස් වෙයි කියලා අපි හිතනවා. හොඳයි. එතකොට දැන් අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යැව්වා රටේ ජනතාව එකතු වෙලා. ඒ වෙලාවේ රට කොහොමද ගියේ? ඒ විදිහට යන්න බැරි වේද? ජනාධිපතිවරයාට ජනාධිපතිවරයාට බලයක් තියෙනවා වැඩබැරීම සඳහා කෙනෙක් පත් කරන්න. එතකොට එයා රටේ නැහැ ගෝඨාභය නමුත් ජනාධිපති නමුත් වැඩ බලන කවුද? රනිල් වික්‍රමසිංහ. ඊළඟ අවස්ථාවක් එනවා ගෝඨාභය ජනාධිපති ධූරයේ නැහැ. එතකොට ගෝඨාභය රටෙත් නැහැ ජනාධිපති ධූරයේත් නැහැ. ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ ඊට අනුව වැඩ බලන ජනාධිපතිවරයාට දිරුම් දෙනවා. ඊළඟ අවස්ථාව එනවා පාර්ලිමේන්තුවේ නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න. ඒ නිසා එක දිනයක් හිස් වෙන්නේ නැහැ ජනාධිපති ධූරයේ. විශේෂම ගත්තොත් අපේ රටේ හැම මැතිවරණයක් දැන් පළාත් පාලන මැතිවරණේ පවත්වන්නේ පළාත් පාලන ආයතන ධූර කාලය අවසන් වුණා. ඒක ධූර කාලය අවසන් වීම ජනාධිපතිවරය විසිරු හැරීමෙන් පසු තමයි පාර්ලිමේන්තුව පවත්වන්නේ. ඉතින් පාර්ලිමේන්තුව හිස් වෙන අවස්ථාවක් තියෙනවා. පළාත් පාලන ආයතන හිස් වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ජනාධිපති ධූරයේ පවත්වන්නේ ව්‍යවස්ථාවේ නියම කරලා තිබෙනවා. ඔහුගේ දූර කාලය ඉවත් වෙන මාසයකට පෙර මාස දෙකක් නොඉක්මන කාලයක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. උදාහරණයකට ගත්තොත් මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ධූරයේ අවසන් දිනය 2020 ජනවාරි 8. එහෙනම් ජනාධිපතිවරණය පවත්වන්න ඕන දෙසැම්බර් 8ත් නොවැම්බර් 8ත් කියන කාලය ඇතුළත. එතකොට මොකද වුනේ? නොවැම්බර් 17 ජනාධිපතිවරණය මෙතන කොමිසම විසින් පැවැත්වුවා. ඒ කියන්නේ අනෙක් හැම මැතිවරණයක්ම පවත්වන්නේ එහි ධූරයේ හිස් වුණාට පසුව ජනාධිපතිවරණය පවත්වන්නේ ධූරයේ හිස්වීමට මාසයකට පෙර. ඒ නිසා අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිතුරු එක දිනයක්වත් හරිද හිස්වීමට ප්‍රතිපාදන නැහැ. හොඳයි. එහෙමනම් මේ වෙලාවේ මේ ජනාධිපතිවරණය තියන්නේ නැති වෙයි ජනාධිපති ධූරයේ අහෝසි කරන මේ ආදී දේවල් මේ කරලියට ඇවිල්ලා තියෙනයි ජනාධිපතිවරයා පැහැදිලිව කියන මේ වර්ෂයේ අවසානයේ නිශ්චිතව ජනාධිපතිවරණය තියෙනවා. ඒක තියන්න ඕනි කියලා. එහෙම කියලා මේ විවිධ සමහර අයගේ ප්‍රාර්ථනාවන් තියෙනවනේ. ඇයි මීට පෙර කිසිදු ජනාධිපතිවරණයකදී ඔවැනි සාකච්ඡාවක් ආවෙ නැත්තේ? ආවෙ නැත්තේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ඒගොල්ලන්ගේ කණ්ඩායම් දෙකෙන් එකක් ජයග්‍රහණය කරනවා. 2019 ජනාධිපතිවරණයේදී සාකච්ඡාවක් ආවෙනේ මෛත්‍රීපාල ජනාධිපති ඡන්දෙ තියයිද නැද්ද කියලා. එයි මොකද එක ගෝඨාභය ජයග්‍රහණය කරන එක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් ඒගොල්ලන්ගේ කඳවුර මුහුණ දිලා තියෙන ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණය තමන්ගේ කඳවුරෙන් කෙනෙකුට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද කියලා අවිනිශ්චිතතාවයකට ඇවිල්ලා තිබෙනවා. සැකයකට තුඩු දීලා තියෙනවා. ඒතරේ ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලන්ගේ කැමැත්ත මේක නැති වුණොත් හොඳයි අහෝසි කරලා බලමුද. දැන් කරුණු තුනක් යනවා මේකේ.
එකක් යනවා ජනාධිපතිත්වයෙන් නොපවත්වා යන්න පුළුවන් ද යන්න බෑ එක දෙක යනවා මොකක්ද ජනාධිපති ධූරය අහෝසි කරමුද අරකට මොන නොදින්න ඒකක් මං හිතන්නේ දැන් කරන්න පුළුවන් මේක තුන යනවා ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්ද තියමුද ඒ කියන්නේ මොකද්ද ජනාධිපති ඡන්දේ ඒගොල්ලන්ට නිශ්චිත ලෙස අනතුරකට මොන දිලා තියනවා ඒගොල්ලෝ ඊට මෙහා පැත්තේ තියෙන විකල්ප බලනවා එක්කෝ ජනාධිපති ඡන්දේ නොපවත්වා යන්න පුළුවන්ද එහෙම නැත්නම් මේක අහෝසි කරන්න පුළුවන්ද එහෙම නැත්නම් ඊට කලින් පාර්ලිමේන්තු ඡන්ද තියන්න පුළුවන්ද ඒ තුන තමයි නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙන්නේ සජීවි පාර්ශ්වය මම දන්නා දිගටම පාර්ලිමේන්තු ඡන්දයක් ගැන කියන පොහොට්ටුවත් වැඩිපුර පාර්ලිමේන්තු ඡන්දයක් ගැන කියන හැබැයි මේකේ එක අවස්ථාවක් තියෙනවා මොකද්ද මේකේ තියෙන වාසිය රනිල් වික්‍රමසිංහට ජනාධිපති ඡන්දේ හැර අනෙක් හැම ඡන්දයක්ම වාසිය එතන පාර්ලිමේන්තු ඡන්දේ තිබ්බොත් ජනාධිපති ඡන්දේ කලින් එතන ජනාධිපතිවරයා නෙමෙයි ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ ඒක ප්‍රතිබලම ඒ නිසා රනිල් වික්‍රමසිංහ අතේ තමයි පාර්ලිමේන්තු විසිරුව හරිනවද කියන බලේ තියෙන්නේ නමුත් පාර්ලිමේන්තු විසිරුව හරිනවා නම් එදා සිට රනිල්ගේ විවස්ථාවෙන් විධායක බලේ තිබ්බට ප්‍රායෝගික බලේ නැතු වෙනවා ඒ නිසා මම හිතන්නේ දෙපැත්තට දෝලන වෙමින් තිබෙනවා නමුත් ජනාධිපති ඡන්දේ වඩා ඉච්ඡිත කාලෙදි පැවැත්වෙනවා ජූලි මාසේ 27 වෙනකොට මැතිවරණ කොමිසමට බලේ ඉන්නේ ජනාධිපති ඡන්දේ තියන්නේ ජනාධිපතිවරයා නෙවෙයි මේ පාර්ලිමේන්තු විසිරුව හැරියොත් නාම යෝජනා කැඳවන දිනේ මැතිවරණ පවත්වන දිනේ මේ සියල්ල තීරණය කරන ජනාධිපති එක ගැසට් එකකින් අද රාත්‍රියේ විසිරුව හරිනෝ මේ දිනේ සහ මේ දිනේ අතර නාම යෝජනා කැඳවනෝ මේ දිනේදී ඡන්දේ පවත්වනවා කියලා එක ගැසට් එකකින් ජනාධිපතිට ප්‍රකාශනපත් කරනවා පාර්ලිමේන්තු මැතිවරණකදී හැබැයි ජනාධිපතිවරණ දින තීන්දුව කරන්නේ ජනාධිපතිවරයා නෙවෙයි ජූලි මාසේ 27 වෙනකොට මැතිවරණ කොමිසමට බලේ ඉන්නවා මෙතුවරණ කොමිසම බලන්න ඕන සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර කාලේ සෙනසුරාදා දිනයක මැතිවරණ පැවැත්වීම සඳහා කවදද නාම යෝජනා කැඳවන්න කියලා ඒගොල්ලෝ සැලසුම් හදයි. හරි පැහැදිලි මම දන්නවා. මේ දෙගිඩියාව හදන්නේ ජයග්‍රහණය පිළිබඳ අවිශ්වාසයෙන් ඉන්න කණ්ඩායම් නිරන්තරයෙන් මේ දෙගිඩියාව හදන නමුත් කිසි දෙගිඩියාවක් තියාගන්න එපා. 2019 පස්සේ අපේ රටේ ජනතාවට අද වෙනකන් තමන්ගේ කැමැත්ත පළ කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. නිශ්චිතවම මේ වසරේ තියෙන මේ ජනාධිපතිවරණය නිශ්චිතවම රටේ ජනතාව වෙනුවෙන් ඔබ ආරම්භ වෙනවායි කියන මෙතන සපත වෙනවා. අනිවාර්යයෙන්. දුන්න නැති වුණා. ඔව්. දුන්න නැති වුණා. මුදල් නැහැ කිව්වොත් කිසි දෙයක් කරන්න බෑ. මතක තබා ගන්න. ඔබ හිතන්න රටේ බලෙන් බලහත්කාරයෙන් පුද්ගල කෙනෙක් කොහොමද? ජනාධිපතිවරයා විසින් විධායකයෙ මෙහෙවන්න ඕන. හරි විධායකය සඳහා මොකද කරන්න ඕන? එයා රෙගුලාසි පනවන්න ඕන. චක්‍රලේඛ නිකුත් කරන්න ඕන. එයා අමාත්‍යංශ ලේකම්වරුන්ට එයාගේ කැබිනට් මණ්ඩලය නියෝග දෙන්න ඕන. ඒ නියෝග පිළිගන්නේ කවුද? මේ නිකම් මිනිහෙක් දෙන නියෝග අපේ රටේ හමුදාව පිළිගන්නේද? නිකම් මිනිහෙක් දෙන නියෝග අපේ රටේ පොලිසිය පිළිගන්නේද? නිකම් මිනිහෙක් දෙන නියෝග අපේ රටේ රාජ්‍ය පරිපාලනය පිළිගනිද? පිළිගන්නේ නැහැ. නිකම් මිනිහෙක් දෙන එනම් ඔබට පුළුවන් නේ ජනාධිපති කියලා හරි ඔක්තෝබර් මාසේ 17 වෙනි පස්සේ නියෝග දෙන්න. ඔක්තෝබර් මාසේ 17 වෙනි පස්සේ ඔබත් මමත් රනිලුත් එක සමානයි. හරිද? ඔහු ජනාධිපති ධුරේ ඔබ ඔබ කෙනා විතරයි. නිකම් අපි පැත්තකින් තියමු ජනාධිපති ඔබ ඔබ පස් දෙනෙක් ඉන්න. චන්ද්‍රිකා ඉන්නෝ, ගෝඨාභය ඉන්නෝ, මහින්ද ඉන්නෝ, මෛත්‍රී ඉන්නෝ, රනිල් ඉන්නෝ ඔක්තෝබර් 17 න් පස්සේ. ඒතර මේ ජනාධිපති ධුරේ ඔබ වීම රාජ්‍ය මෙහෙවීම සඳහා නියෝග ලබා දීමේ බලයක් නම් මේ පස් දෙනාන් කවුද දෙන්නේ නේද? ඒ නිසා මේක ඉතාමත් විකෘති සාගත වීලු සාගත කතාවක්. එහෙමනම් මම කියන්නේ අර පාකිස්තානි වගේ කුමන්ත්‍රණය. මන්ත්‍රණය මොකද කරන්නේ? බලහත්කාරීත්වය. නේද? අඩපණ කරන රාජ්‍ය සේවයේ තමන්ගේ ඉස්තු ටිකක් දාගන්නවා. අඩපණ කරන පාර්ලිමේන්තුව නේද? තමන්ගේ ඉස්තු ටිකක් නීති සම්පාදනය කරන දාගන්නවා. අධිකරණ පද්ධතිය කඩාවටනවා. තමන්ගේ ඉස්තු ටිකක් ගිලා අධිකරණ වාඩි කරලා කුමන්ත්‍රණ කාරලි සාණ්ඩුව. ඉතින් එතකොට මම හිතන්නේ දේශපාලන ව්‍යාපාරයකට අපිට පමණක් නෙමෙයි රටේ සෑම ප්‍රවේශයකට වගකීමක් තියෙනවා. කුමන්ත්‍රණකාරී පාලනයකට අපේ රට යටත් වීමට ඉඩ නොදීමට. එනිසා මෙය පැවැත්විය යුතුමයි. ඔබතුමා ඇත්තටම ඇයි ඉන්දියාව තෝරගත්තේ රාජතාන්ත්‍රික ගමනකට? නෑ, ඇත්තටම දෙසැම්බර් මාසෙම චයිනා ගියා. අපේ රාජතාන්ත්‍රික නෙවෙයි. නෑ, චීන කොමියුනිස්ට් පක්ෂය ආරාධනයි. ඇයි ඒකට එච්චර ලොකුවට මේ රටේ මාධ්‍ය එහෙනම් අවස්ථාවක් දුන්නේ නැහැ? ඔබතුමාලා හංගලාද ගියේ? මොකද්ද වුනේ? ඔබතුමාලා ගියපු එකම රාජතාන්ත්‍රික ගමනම ඉන්දියාවේද? නෑ නෑ, අපි අනේ අනේක තමයි ඒක පැහැදිලි කරගෙන යන්නේ. අපි චීනේ ගියා. ගිය දෙසැම්බර්වල ගියේ. ඇත්තටම ඉන්දියාවෙන් අපිට ලැබෙන දෙසැම්බර් ආරාධනය. නමුත් අපිට චීනේ දින අපි නියමිත කරලා තිබුණ නිසා, යොදාගෙන තිබුණ නිසා අපිට ඒක අපිට පස්සට ගියා. චීනේ මේගොල්ලන්ට ප්‍රශ්නයක් නෝනේ මොකද දන්නවද? ඒගොල්ලෝ දන්නවා චීනියත් එක්ක අපි සමීපයි. චීන කොමියුනිස්ට් පක්ෂය සහ අපේ පක්ෂය අතර ඉතා සමීප සබඳතාවයක් තිබෙනවා. ඒ කියන්නේ මහින්ද මහත්තයාට වඩා ඔබතුමාලට චීන සමීපද? අපි දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස අපි සමීපයි, මහින්දලා සමීපයි, ව්‍යාපෘති අපි සමීප දේශපාලනයේ. එතකොට එනිසා අපි චීනේ ගියා. හැබැයි
ඔය කණ්ඩායමට ඒක අරුම පුදුම දෙයක් වෙන්නේ නෑ අපි චීනයත් එක්ක ගනුදෙනු කරනවා ඇති කියලා මතයක් සමාජෙ තියෙනවනේ හැබැයි ඉන්දියාව ඇතුළු අනෙක් රාජ්‍යයන් අපිට සමීප නෑ අපි ප්‍රතික්ෂේප කරන අපිව නිකන් පිළිගන්නේ නැති රාජ්‍යයන් ලෙස තමයි ඒගොල්ලෝ දේශපාලනක අපි පිළිඹු කරලා තිබුණේ මීට පෙර මම කුසිකර්ම අමාත්‍යවරයා හැටියට මම ඉන්දියාවේ කුසිකර්ම අමාත්‍යවරයා මුණ ගිහිලා තිනවා ඊට පස්සේ මම වජ්පාය අග්‍රාමාත්‍යවරයා මුණ ගිහිලා තිනේ නිසා එම තියෙන ඉතිහාසයක් හරිද ඉතිහාසය හංගලා යන්න ඕනේ නම් ඔව් හංගලා යන්න ඕනේ එහෙම සබත්තක් තිබුණා හැබැයි මේක උනේ මොකද්ද අපි ක්‍රමානුකූලව රට ඇතුලේ දේශපාලන බලයක් වර්ධනය වෙමින් තිබෙනවා එය බලය ලබා ගැනීම සඳහා ආසන්න හෝ බලය ලබා ගැනීම සඳහා හැකියාව සහිත ව්‍යාපාරයක් බවට පත් වෙමින් තිබෙනවා ඒතර ඉන්දියාවේ අපේ ආරාධනයත් එම ආරාධනේ පිළිගෙන අපි ඒ යාමත් අපි අර ගොඩනගමින් තිබුණු දේශපාලන බලය තවත් ශක්තිමත් වුණා යයි කියලා මතය සමාජෙ ගොඩනගන අන්න ඒකට තමයි ඒගොල්ලෝ බය වෙන්නේ හොඳයි එතකොට දැන් රාජතාන්ත්‍රික ගමනක් නම් ඇයි ඔබට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හමු වෙන්න බැරි වුනේ මම හිතන්නේ මම සාමාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තුර තුනක් නියෝජනය කරන පක්ෂක නායකයෙක් ඔව් ඒ වගේම අපි සමාජීය යම් බලයක් ඔබවනවා මම හිතන්නේ රාජතාන්ත්‍රික ෆොටෝකෝල් අනුව මේක තමයි මම හිතන අපිට ලබා දෙන උපරිම සීමාව කියලා මම විශ්වාස කරනවා. හොඳයි. එතකොට ඔබතුමා සමාජ මාධ්‍ය බලනවා ඇති ඉන්දිරා හිට්ලර් යන මෛත්‍රීපාල සිරිසේන මහත්මයලා වගේ දවසකට පස්සේ පත්තරේ බලනවා වගේ නෙවෙයි වෙන්නේ කියලා අපි හිතනවා. අපි හිතනවා. මොකද රට බාර ගන්න ඉන්න නිසා. එතකොට ඔබතුමාව දකින්න ඇතිනේ නාමල් රාජපක්ෂට පුළුවන් ගිහිල්ල වල හම්බෙන්න. ඇයි ඔබතුමාට බැරි කියලා වල සමහර ප්‍රශ්න කරනවා. මම දැක්කනේ. ඔහු මට මතක රනිල් ජනාධිපති ඉන්න වෙලාවේ තාත්තත් එක්ක ගිහුවා. ඒ ඡායාරූපේ තමයි මේ යවන්නේ. ඒ කියන්නේ තාත්තත් එක්ක ගිහිල්ලා පුතා මුණ ගස්සපු එකනේ ඒක. ඒකෙන් කියන්න බැරි පව් පව් ඉද මං කෙනෙක් ගල අසරණයි ඉතින් තාත්තත් එක කියලා පුතා එල්ලලා පුතා අඳුන්වා දෙනවා ඔය වගේ වැඩක් වෙද්දි මං හිතන්නේ ඉතින් සිතුනේ කොහොමනත් අපිට අපි හිතන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට ඉන්දියානු රජයෙන් ලබා දීපු ආරාධනයක් සහ ඉන්දියාව රජේ විසින් අපිට සූදානම් කරන සාකච්ඡා සහ අපේ මුළු සංචාරයේ මවුන් සූදානම් කරපු ආකාරයත් අපි දකිනවා අපි වගේ දේශපාලන ව්‍යාපාරයකට රාජතාන්ත්‍රික ලෙස ලබා දිය හැකි උපරිමය තමයි ඒක මම විපක්ෂ නායකවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා නම් මා හිතනවා හම්බ වෙන්න තිබුණා නමුත් අපි එහෙම නෙවෙයිනේ අපි අපේ තරම දැනගන්න හොඳයි හොඳයි එතකොට ඔබතුමාලා මීට පෙර අවුරුදු 30ක් ආපස්සට ගියාට පස්සේ ඉන්දියා ව්‍යාප්තවාදය ගැන කතා කරපු විදිහයි දැන් ඉන්දියාව ගැන ඔබතුමාලා දරන මතය මොකක්ද ඉන්දියන් ව්‍යාප්තවාදය පිළිබඳව දේශපාලන සාකච්ඡාව අපි පක්ෂය ඇතුළේ තිබුණා නමුත් මම පක්ෂයට සම්බන්ධ වෙන වෙලාවේදී එම පන්තියක් තිබුණා 1987 දී තේරුම් ගන්නුන මෙරට ජනතාව මම සම්බන්ධ වෙනකොට පන්ති පහ තිබුණේ ධනේශ් ක්‍රම අර්බුදයේ කියන ආර්ථික අර්බුදයේ මෙන්සෙවික් ව්‍යාපාරේ අපි පෙරණි වමේ ව්‍යාපාරේ ඉතිහාසයයි ඊට පස්සේ ජාතික ගැටලුවයි ඒතකොට අපේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්න බවට පත්ලා තිබුණා මේ යුද්ධය ජාතික ගැටලුව තුන්වෙනි පන්තිය හතරවෙනි පන්තිය ලෝක සමාජවාදී විප්ලවවල අත්දැකීම් ඒ කියන්නේ මොකද්ද උතුරු කොරියාවේ වෙන්නේ මොකද්ද වියට්නාමේ උනේ මොකද්ද රුසියාවේ උනේ මොකද්ද චීනයේ උනේ අපි ඉගෙන ගන්න ඕනේ පස්සෙනි පන්ති බොල්ෂෙවික් පක්ෂ අපේ පක්ෂේ විව්වේ මොකද්ද මේක තමයි මූලික පන්ති පහ අපිට තිබුණේ ඉන්දියන් ව්‍යාප්තවාදී පිළිබඳ පන්තියක් තිබුණේ නැහැ ඔය දොඩෝනායිට මම මේ කියන්නේ හරිද මොකද අපේ පක්ෂේ පන්ති ගැන කියන්නේ ඒගොල්ලෝ නිසා පක්ෂේ ඉන්න එකනට වඩා පිටේ ඉන්න එකන පක්ෂේ ගැන දන්නවා එහෙමද කියන්නේ වගේ දෙවි කියන්න හදන්නේ ඒගොල්ලෝ පව් හරිද නමුත් 1987 වෙනකොට ඒතකොට ලෝකේ සමාජවාදී කඳවුරක් තිබුණා ධනවාදී කඳවුරක් තිබුණා එක්සත් ජනපදයේ සලස්මත් තිබුණා ඉන්දියාව දෙබිඩි කිරීමේ කිරීම සඳහා ඒ අනුවන් පාකිස්තානයේ හමුදා කඳවුරු ගොඩනගලා තිබුණා පාකිස්තානයට වාර්ෂික මුදල් ඩොලර් බිලියන 2ක වගේ ආධාර දෙමින් තිබුණා ඇමරිකන් එක්සත් ජනපදය නිසා ඉන්දියාවට තර්ජනයක් තිබුණා ජාත්‍යන්තර වශයෙන් ඒ තර්ජනය තිබුණු වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන අපේ රටත් එක්සත් ජනපදයේ කොළනියක් බවට පත් කරන සැලසුම් කරා ඉරණවිල ඇමරිකන් හඬ ශ්‍රී කුණාමලවරාය ප්‍රොජෙක්ට් එක ඒ අනුව උතුරේ වර්ධනය වෙමින් තිබුණු තරුණ නැගිටීමට ඉන්දියාව උදව් කරා සන්නද්ධ තොරතුරු දුන්නා ඉන්දියාවෙන් මදන්නස් එල්.ටී.ටී. එක ඊරෝස් ප්ලොට්න් ඊ.පී.ඩී.පී. වැනි සංවිධාන ගොඩාක් පුහුණු ලැබුවේ තමිල්නාඩුවේ බෙදුම් ආදී ව්‍යාපාරයක් වර්ධනය කරා ඒකට අපි එකඟ නැහැ නා අපේ රට ඇතුලේ ඒ කියන්නේ අර කුඩාව තිබුණු සන්නද්ධ ව්‍යාපාරයක් අවුරුදු 30ක යුද්ධයක් දක්වා ගෙන යන බෙදුම් ආදී ව්‍යාපාරේ පෝෂණය කිරීම සඳහා ඉන්දියාව මැදිහත් වුණා ඒකට අපි විරෝධයක් තියෙනවා අපි ඒකට වන්දි ගෙවුණ රටක් හැටියට ඉන්න අනතුරු වේකේ උච්ච ස්ථානයට ඇවිල්ලා මොකද වුනේ අපේ රටේ ගුවන් සීමාව ආක්‍රමණය කරා අපිට බලහත්කාරයෙන් පරිප්පු දැම්මා ජේ.ආර්. ජයවර්ධන ජටත් කරලා ගිවිසුමක් අත්සන් කරගත්තා ඊට පස්සේ ඉන්දියන් හමුදාව 175,000ක් ලංකාවට එව්වා උතුරු නැගෙනහිර දෙපළාත එම ඉන්දියන් හමුදාවේ අනසකට යටත් කරා ඒතර ඒක මම හිතන්නේ ප්‍රවේශිකට 23
එනිසා රට පිළිබඳව මාතෘභූමිය පිළිබඳ සාධාරණ භක්තියක් හැඟීමක් ආදරයක් තියෙන ඕනෑම ප්‍රවේශයක් ඒකට උරුම නැගිටිනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ ඉන්දියාව යුදමය වශයෙන් තමයි ඔවුන්ගේ ව්‍යාප්තවාදය අරගෙන ගියේ. දේශපාලනික වශයෙන් තුන්ගේ මැදිහත් වීම තිබුණා යුදමය මැදිහත් වීමකුත් තිබුණා. ඒකට එරෙහිව අපේ ව්‍යාපාරයත් මම හිතන්නේ ඒක සාධාරණයි. ඒක ඉන්දියාවත් දන්නවා අපිත් දන්නවා. ඒක අපිට හංගන්න දෙයක් නෙවෙයිනේ. එතකොට ඒක තමයි ඉන්දියාව අපේ රටට කරන ලද බලහත්කාරීත්වයේ ප්‍රකාශනය. එදා ඒක ඍජුයි ප්‍රබලයි මතුපිට ඉතා පැහැදිලිව පේනවා. ඒ අවබෝධය ඔබතුමාගේ පක්ෂය වටා ඉන්න සියලු ජනතාවට තියෙනවා. ඒ වෙලාවේ ඉන්දියාව අපිත් එක්ක හැසිරෙන විදිය. ඔව්. ඒක කියලාවර වෙලා ඔබතුමා ගියා නම් ඔබතුමාට ඉන්දියාවේ යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා පාක්ෂික ගන්නටත් වහන් කරලා තමයි හොරාට ගියේ. ඔව්. කිසිදු සැඟවීමක් නැහැ. අපි පිටත් වීමට පෙර අපි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා ප්‍රකාශයටපත් කරා මේ කණ්ඩායම ඉන්දියානු ආරාධනයක් අනුව ඉන්දියාවට යන බව ප්‍රකාශයටපත් කරා. දෙසැම්බර් මාසයේ පක්ෂය තුල තීන්දුව තීරණ ගන්න ව්‍යුහයන් ඇතුලේ අපි සාකච්ඡාවට භාජනය කළ මේ තීන්දුව ගත්තේ. ඒ නිසා පක්ෂය ඇතුළට හංගලත් නැහැ එළියට හංගලත් නැහැ. ඒ වගේම ඉන්දියාවට හංගලත් නැහැ මම ඒකත් කියන්නේ. කිසිදු සැඟවීමක් නැහැ මෙතන. හොඳයි. එතකොට දැන් ඔබතුමා හඳුනගෙන තියනවාද දැන් ඉන්දියාව ව්‍යාපාරවාදී ලෝකයේ ඇත්ත ගත්තොත් කියන්නේ 90 ඉන්දියාව ඇවිල්ලා කලාපීය බලවතා වීමේ තරගයක් තිබුණා උන්ට. කලාපය ඇතුලේ තමන්ගේ බලය තහවුරු කරගන්නේ කොහොමද කියලා. සීකීමේ පිළිබඳ ප්‍රශ්නේදී, ටිබෙටේ පිළිබඳ ප්‍රශ්නේදී, ලංකාව පිළිබඳ ප්‍රශ්නේදී ඔවුන්ගේ මුළු හැසිරීම පෙන්눔 කරන්නේ මේ කලාපයේ ඔව් බලවතා බවට පත් වෙන්නේ කොහොමද කියලා. දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒකට තරගයක් නැහැ. තාක්ෂණින් ගත්තත් ආර්ථිකය ට්‍රිලියන 3.8ක ආර්ථිකයක් තියෙනවා. හඳට යනවා නේද? ඉතින් ඔවුන් මං කියන කලාපීය වශයෙන් බලවතාද නැද්ද කියලා තරජනයක් අද නැහැ. හැබැයි දැන් ඔවුන්ට තරජනයක් තියෙනවා මොකද්ද? ජාත්‍යන්තරව ඔවුන් බල තරඟකරුවෙක්. 1990 ජාත්‍යන්තර බල තරඟකරුවෙක් නෙවෙයි. හැබැයි අද ගත්තොත් ඔවුන්ට තියෙනවා මොකද්ද? එපැත්තේ චීනය, එක්සත් ජනපදය, මදක්කා, බ්‍රික්ස් සමුළුවේ ඉන්දියා විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් ඒ ඔක්කොගෙම අපිට පේන ඔවුන් ජාත්‍යන්තර බල කඳවුරේ තරඟකරුවෙකුට ඔවුන් වර්ධනය වෙමින් තිබෙනවා. එතකොට ඔවුන්ට අන්නේ ජාත්‍යන්තර බල කඳවුරේ තරඟකාරීත්වයට ලංකාව හානි කර ලෙස කටයුතු කරයිද කියන එක. ඔවුන්ගේ ජාත්‍යන්තර බල කඳවුරේ එක තරඟ කරුවි චීනය. එනිසා මේ භූමිය ඒ ජාත්‍යන්තර බල තරඟයේදී ඉන්දියාවට එරෙහිව චීනය කටයුතු කරගන්න ජනක් බවට පත් වේවිද කියලා සාධාරණ සැකයක වුන් ඉන්නවා. ඊට අනුව වුන් ඔවුන්ගේ සැලසුම් ටිකත් වියත් කළා කියලා මම උදාහරණ කීපයක් කියනකොට එකක් කොළඹ වරාය. දැන් කොළඹ වරායේ දකුණු ජැටිය චීන සමාගමකට දෙනවා. එතකොට උන් බලන කොළඹ වරායේ වැඩිම කන්ටේනර් ප්‍රමාණයක් වමාරු වෙන ඉන්දියානු කන්ටේනර්. එතකොට උන් ඒකට ප්‍රශ්නයක් හදාගන්න. එහෙනම් ඒගොල්ලෝ කියනවා අපිටත් එනම් නැගෙනහිර දෙන්න කියලා. අපි හිතනවා මේ දෙකම වෙන්නේ. ඉස්සෙල්ලා අපි කරන්න මොකද්ද? අපි විසින් මේක නිර්මාණය කරන්න ඕන දකුණු ජැටිය. එහෙම නැත්නම් ආණ්ඩුවයි තව සමාගමක් එක්ක ජොයින්ට් වෙන්ච් එකකට යන්න ඕන. එහෙම නැතුව ඒක චීනයේ දීපී ප්‍රතිඵල මොකද්ද? ඒතර ඒගොල්ලගේ පැත්තෙන් ඒගොල්ලගේ ආරක්ෂාව ගැන හිතපෙන් ඒගොල්ලෝ අනිත් පැත්තට එනවා. එක එක. තව ආකෘති දෙනවා මෙහෙම ටෙලිකොම් වගේ වහිතමු. දැන් ටෙලිකොම් ඉන්දියාව, ලංකා හොස්පිටල්, එයාපෝර්ට්, එයාලයින් ඊට පස්සේ ගත්තොත් හයට් හෝටල් එක මේවටත් ඉන්දියාවට එන්න කෝල් කරලා තියෙනවා. රජී තමයි තීන්දුව කළ තියෙන ටෙලිකොම් විකුණන්න. එහෙම නැත්නම් ඉන්දියාව තමන්ගේ ආරක්ෂාව හෝ තමන්ගේ අර භූදේශපාලනයට ලෙස ලංකාවේ ටෙලිකොම් මිලදනව නෙවෙයි. රනිල් බබාද? නෑනේ රනිල් බබා නෙවෙයි මේ රනිල්ගේ ආර්ථික ව්‍යාපෘති තමයි ටෙලිකොම් අත්තරින්නේ. රනිල්ගේ ආර්ථික ව්‍යාපෘති තමයි ලංකා හොස්පිටල් අත්තරින්නේ. රනිල්ගේ ආර්ථික ව්‍යාපෘතිය තමයි හයට් හෝටල් අත්තරින්නේ. ඒව විකුණන ටෙන්ඩර් දානකොට ඉන්දියාව ටෙන්ඩරේට එනවා. චීනය ටෙන්ඩරේට එනවා. මම දැක්ක දැන් ටෙලිකොම් වල හිර වෙලා තියෙන්නේ. ටෙලිකොම් ඉන්දියාව සහ චීන සමාගම් දෙකක් කැවිලා තියෙනවා. එතකොට එතනත් ඉන්දියා සමාගම් දෙකක් තියෙනවා කෝකටද දෙන්නේ කියලා හිතාගන්න. ඒ ඉන්දියානු මැදිහත් වීම වළක්වන්න පුළුවන් අපි විකුණන්නේ නැහැ කියලා තීන්දුවක් ගන්නවා. ඒ කියන්නේ ටෙලිකොම් පිළිබඳ අපිට වෙනම පාරක් අපි යෝජනා කරනවා. ඒක යනවා නම් අපි ඒක ඉන්දියාවට බිලි දෙන්න ඕනේ නැහැ. හැබැයි ඉන්දියාව සැලකිලිත භාජනය කරන තැන් ටිකක් තියෙනවා. එක උතුරු නැගෙනහිර අපේ තියෙන බලශක්ති විභවතාවය. හරියට මම දන්නේ නැහැ. නමුත් ගිගාවොට් 59ක සුළං බලෙන් ධාරිතාවක් අපිට තියෙනවා කියලා කියනවා. ගිගාවොට් 59ක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අතිරික්ත විදුලියක් තියෙනවා. එනනේ අතිරික්ත විදුලිය විකිණීමේ හැකියාව අපිට අතිරික්ත විදුලිය අපිට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වන්නේ ඉන්දියාවට. ඒක ගැටලුවක් නෑ බදමා. ඔය අතිරික්ත විදුලිය අපි දෙන්න ඕනේ. ඒතකොට අපි කියන අපේ ලංකා පරිභෝජනට වඩා අතිරික්ත විදුලියක් තියෙනවා නම් අපිට හුලං ඔහේ හමාම යනක අපරාධයක් නේ. හිරු ඔහේ පායනවා බහිනවා තේරුමක් නෑනේ. ඒක අපිට අතිරික්ත බලශක්ති ජනනය කරගන්න පුළුවන් නම් රැහැන් පද්ධතිය ගෙනියන්න දෙන විදුලිය අපිට ගෙනියන්න බෑ කන්ටේනර් වල විදුලිය. එන රැහැන් පද්ධතිය සමීප කොහරද? ඉන්දියාවට. අපිට එතෙන්ට ටෙන්ඩර් කැඳවීම අයිති තියෙනවා අතිරික්ත විදුලි විකිණීම සඳහා. එක එක. ඒකට පක්ෂපාතී. ඊළඟ තියෙනවා අපිට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය. ඒක සාමාන්‍යයෙන් අපි ගත්තොත් කියන අපේ විදුලිය තියෙන ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම.
janane kotasa adat pauglik samagam tiyeno LTL pauglik samagam janane asian power neda family pity neda ethura eka pauglika ayada ethura janane pauglik panguwa tiyena hebe bedaharima denna be kawuru vidule nishpadane karak CEB ekata denno CEB ekata thamai bedahari ena nishpadane kirima pauglikarne wenawa me apiken dan aandu tiyenawa wikunanna onne mam meken ewa janane eta pauglikan sara denna ona kiyanne wenisa neme අපිට ඒ සඳහා අවශ්‍ය වෙන ආයෝජන සඳහා ප්‍රාර්ථනෙ නැහැ. අපිට එහෙම හොයා ගන්න පුළුවන් ආසියානු සංවර්ධන බැංකුවෙන් නේද? එහෙම ලෝන් සරප්ට හොයා ගන්න පුළුවන්. එතෙන්ටත් අපි යොමු වෙනවා. හැබැයි ඒත් අපිට ප්‍රමාණවත් නැත්නම් අපි එතෙන් දෙනවා. හැබැයි ඒක ටෙන්ඩර් කැඳවීමක් කරන්න ඕන. ඒක තමයි අපි එතන ප්‍රතිපත්ති. ඊළඟ ඉන්දියාව කල්පනා කරනවා ත්‍රිකුණාමලේ වරාය පැත්තෙන්. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ. මොකද ඔයගොල්ලෝ දන්නවා ඉන්දු ලංකා ව්‍යුස් මාසංකරේ දේශපාලන විසඳුමකටනේ. හැබැයි ඒක ඇස්සේ තියෙනවානේ ත්‍රිකුණාමලේ වරාය ඉන්දියානු එකඟතාවයකින් තොරව කිසිදු ආයෝජකයෙකුට දෙන්න බෑ කියලා. සෝම වරාය පිළිම සැලකිලිට වාජිනු උන් හිතනවා ත්‍රිකුණමල වරාය වෙන කාගේ හරි ආධිපත්‍යයකට යන එක ඔවුන්ට පවැත්මේ තරගණයක් කියලා. ඉතින් අපි ඒකන සැලකිලිට වාජින කරන්නේ. ඕක තමයි මම හිතන්නේ ඉන්දියාව අපිට තියෙන පියවරයන් තුන. අපි එතන කල්පනා කරලා බලන්න ඕන ත්‍රිකුණමල වරාය දැන් අපි කියන තාමත් ලෝකයේ දෙවෙනි ස්වභාවික වරාය ගැඹුරු වරාය. හැබැයි අදත් මොකද වෙලා තියෙන්නේ? අදත් ස්වභාවිකව තියෙනවා. අදත් ස්වභාවිකව තියෙනවා. ඇති පළක් නැහැ. ඉතින් අපිට තියෙන ඕන ත්‍රිකුණමල වරාය සංවර්ධන උපාය මාර්ගයක් තියෙනවා. මෙන්න මේ සංවර්ධන උපාය මාර්ගයට අපි ත්‍රිකුණමල වරාය කියනවා. ඒක අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් අපිට ලැබුණු ස්වභාවික සම්පතක්. හරිද? ඉතින් අපි ඒක තියාගෙන අර වාස්තුවේ සම්පතක් තියනවා කිය කියා ඉන්නවා. ඉන්නවා. හරිද? ඉතින් එතන සංවර්ධන උපාය මාර්ගයක් අපි හදන්න ඕන. ඒක අපේ ජාතික ආර්ථික සැලසුමට. ඉන්දියානු ආර්ථික සැලසුමට නෙමෙයි. අපි හදන්න ඕන සංවර්ධන උපාය මාර්ග ත්‍රිකුණමල වරාය අපේ ජාතික ආර්ථිකයට කොහොමද ඉවහල් කරගන්න කියලා. අන්න එතනදී අපි කල්පනා කරනවා අපි කරන ප්‍රමාණය මොකද්ද ඉන්දියාවෙත් එක්ක උත්තර ප්‍රමාණයක් අපිට කළ හැකිද අපි තනියම කරනවා ඒක වෙනම සක්විතා අධ්‍යයනයක් අපි එතනට පක්ෂපාතී දැන් ඔබතුමා සඳහන් කරනවා දැන් ඒ කියන්නේ ඉන්දියාවේ කිරි ව්‍යාප්ත කිරීමේ මණ්ඩලය තමයි ලංකාවේ මේ මේ අමුල් සහ ඒක ඒක ඔව් ගණ්ඩ එන්නේ කියලා. එතකොට ඉන්දියාවේ ව්‍යාපාර කරන රාජ්‍ය ආයතනයකට ඇවිල්ලා අපේ ආයතන ගන්න පුළුවන්. එතකොට අපිට අපේ රටේ ව්‍යාපාරයක් කරන්නවත් බෑ ආණ්ඩුවට. සිංගප්පූරුවේ ගත්තොත් ගොඩක් ප්‍රමාණයක් රජය විසින් මෙහෙවන්නේ. ඒ වගේම අපි දන්නවා IOC එකත් පංගුවක් තියෙනවා ඉන්දියානු රජයටයි පංගුව. චීනින ගොඩක් සමගම් ඉන්දියානු රජයේ සමගම්. අපි කියනවා අපිට කරන්න බෑ කියලා. ඇත්තකට රජයට නෙමෙයි බැරි මේගොල්ලන්ට බැරි. ඒක තමයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාට තරම් ජාත්‍යන්තර දිනපු මිනිසෙක් නෑ කියලානේ කියන්නේ. දේශපාලනය ගත්තාම අපේ රටේ. එතකොට එතුමාට අවබෝධයක් නැතුව එතුමා මේ කියන්නේ ලංකාවේ ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බෑ කියලා ආණ්ඩු තියෙන ව්‍යාපාර කරන්න නෙවෙයි කියලා කියන්නේ. ඒගොල්ලෝ හැමදාම කරන්නේ තමන්ගේ අවුරුදු පහට ප්‍රොජෙක්ට් එකක් හදනවා. ඒ අවුරුදු පහ ගෙවිලා යන්නේ සලස්මකට. ඒක සමහර ඒවා විකුණලා කීයක් හරි වගෙන ඒ අවුරුදු පහ දුවනෝ. හරිද? එහෙම නැත්නම් ණයට කීයක් හරි අරගෙන ඒ අවුරුදු පහ දුවනෝ. ඕකට මෙච්චර කල් ආවේ. ඒ නිසා අපේ පාලකයන්ට දැක්මක් තිබුණේ නැහැ. අද මම මේ බලය හොබවන්නේ මගේ අවුරුදු පහට විතරක් නෙවෙයි අනාගතයේ වෙනුවෙන්. එහෙම දැක්මක් හෝ සලස්මක් නැහැ. විකිනීම සාර්ථක නම් දැන් විකුණුවට මොකද උනේ? අපි සීල කර්මාන්තසලටක වික්කා. හිඟුරාණ කන්තලේ හැබැයි අදත් අපේ සීරිස් පාදණය 6යි 7යි. අපි තුනිලැලි සංස්ථා වික්කා. අද අපි තුනිලැලි හදන්නේ. අපි සිමෙන්ති කම්මල් වික්කා. අද අපි සිමෙන්ති විශාල ප්‍රමාණයක් ආනයන කරනවා. අපි ටයිල්ස් එයා නිෂ්පාදනය කරපු කර්මාන්තසල වික්කා. අද අපි ටයිල් ආනයන කරේ නැත්නම් ටයිල් එකක් නැහැ. මත්තේගොඩ පූගොඩ වේ අඟොඩ තිබුණු රෙදි ජනපද වික්කා. අපිට අවශ්‍ය දඳුන් අපි පිටරටින් ආනයන කරනවා. අපි කඩදාසි කම්මල් වික්කා. ඇඹිලි පිටි අපි අද එක කඩදාසියක් හදන පොඩි ෆයිල් ටිකක් හදන ඔය වාලච්චේරි ඒ අරනකොට කඩදාසි නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? විකිනීම සාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් නම් දැන් සාර්ථක වෙලා තියෙන්නේ. මම කියන්නේ විකුණලා තියෙන ප්‍රමාණය ලොකුයි. ආයතන චන්ද්‍රිකා මට මතකයි 42ක් රනිල්ලා 38ක්. ඒ කියන්නේ 80ක්. තව විකුණන්න තියෙන 15ද කොහෙද? 80ක් විකුණලා තරගේ නැත්නම් 15ක් විකුණලා හරියයිද? විකුණපුවම ඔබට කියන්නේ. හිඟුරාණ සීනි කම්මල විකුණනකොට एक वत्कम तिबुना फैक्ट्री वत्कम गबडा तिबुन सीन वत्कम फैक्ट्री टाइती पहला तवान तिबुना पहला तवान वत्कम विक्की विक्के गबडा वे सीन तो गेड़ा तड़ा डुवाट नाक मुड़ विक्की गत्त मिन्या पावदा सीन विक्काम लाबाय ओक तमा विक्की नी अदर टेलिकोम मैस में वागा में गन दुनु यानो अपि दन्नो में वे तुले याना गीम इन सा मम्मे के ने बेहत तुले हुरकां करन एक और दन्नो ने पार वाला दन्नो हुरकां करन और दन्नो ने විතරගෙන කොට හොරකම් කරනවා කවුරුත් දන්නවනේ ඔය හිතනවද විකුණුවට විතර හොරකම් කරන්නේ කියලා තව ඒගොල්ලන්ට දූෂණය කිරීම සඳහා ක්‍රියාකාරකම් අවශ්‍යයි මයින්ද හයිවේ හදනවා ඒ වගේ හරිද ක්‍රියාකාරකම් අවශ්‍යයි ක්‍රියාකාරකම් තමයි විකිනීම ඔකට මේක ඇත්ත කතාව
Tapi obat itu malah kini ini dihidupkan memang prosesnya enang. Wikunana thorakan karna, nikono thorakan karna, mihem horakan karna karena. Mitcher mih asih mito horakan karna danas kandi ohum kohide diagani. Samaharu itu apit sekayat tienna mewa apa hujan ni mih ayat lute negolangi dani indikila sekayut tienna. Ikan ayat miladi gan ni lagi. Miladi gan ni mih negolangi dani indikila saadaran sekayat tienna ikk. Dek, egol mihem wisalo pramana kuat kamaran tienna. Saha tuhna, videsi kuat kamaran tienna. Pandora paper sulingi lita mukad. Ini dani thamai. Panama Papers sulingi lihat ini dani. Australia awi matematika mahadivedi kandai makar gaveshani king lihat awi dani. London nula mahadikarne nadu agya tanse abas samagama pilbandu. Eking lihat awa Kapila Chandra Sen ke thoda ealangke ke pradhan vidhayak nildari. Eagi nona ke account ke saliti buwa London nuling lihat awa. New York Times purathpati Amerika awi. China samagam Mahindra saliti pilbandu warta palum. Amerika awi thanapati varaya Lanka awi thanapati karayak mildige nimidi. Horakan karpu bawa. Jali Vikram Suri, Amerika ada di kerja sama agak tak gila. Ilangkat tu tu bela anuah CIA nita Imam Rubero. Imam Rubero kalusalli Amerika ada modal wisud di kerana panatay arti hiriye deh. Hebe warta agil darauna Imam Rubero tu ajitni mat kabral mahabeng ke adipati kali dollar million hayat dila. Orang dana itu nteng orang tarang liat ika. Mewah hambing. Ihe wenu mana awas sendah kerana da pariksan. Imam Rubero kerana orang orang itu bekeno. Australia outs samagama gana hoyena kota Lankawi hambantota rohali saukya upakarana miladi ganima ganudinu eliyetena France yaba samagama gana parikshana kena kota Kapila Chandra Sen eliyetena Pandora papers yana kota nirupama eliyetena Panama papers yana kota thawakene eliyetena mekena vela thiyena eliyetenne owa thamai etukota den obathumala langa pahugi dawasala tiyagena hitum file tikana mokada one samahara ewa aparada parisithi paramithi thibena samahara ewa neethipathi paramithi ira vela thiyena samahara ewa allas sodusangum sabahi ira vela thiyena Hondai, mana mihem dek kahana ngoko, desa pal le paksi aku dihe ro obatumala tama merati wedi purun wanca adusan agan katakan. Obatumala tuat keragaan le beri beci dek, ara pahugi dawasa le civil sangi dana kerak. Kehilir amu kel mahatme abe. Itu apit family dala dino ngora. Itu obatumala tuada iya pertipal aragan tiyana nami civil sangi dana dihe. Ayi obatumala itu nidi asar dek. In belu. Pahugi kal le remand urane Basil, Namal, Yosit, Mahinda Anand, Lalitwira Tung, Lalitung nang hiridgya. Hari Oh, godap family apa idir pat kerapat mai? Kehilir remand duna wa game, kehilir tama. Sira dano makne remand duna. Eh remand duna wa game, godap kaya apa idap family itu remand dila tien? Alut dia kene? Basic remand duri kong, malwani nivisan adu family lekau udep. Nama remand duri kong, diosit remand duri kong, sajin wasit remand duri kong, jodi remand duri kong. Abe beradik kare unne nwe kau ruak ka? Nado kriyamar ketien kote, antu maru ila. Saha, Anil Vikram Singh atmukud kare araksha kara. Elsa, remand orang itu terak pedakne. Ita pasi niwerdi perdina dua gunu karan niti puti parmen tu. Allahs komisam, sa niwerdi pariksan karan aprada pariksan di parmen tu. Orang aja ayatne. Rajah wanis perdini mihun no. Rajah mihun gune. Allahs komisam ini nado visal pramane keliat betni. Nado wahala nimi. Power upu vidhiya beradi. Komisar surut undina masang karan asan naya kila. Mih nado golim berumne. Eka amdi pedakne. Malwane nado vidhi. Mudah wisudikan panatnya arah teman adu demi, karena besi raja paksa megi, ada na sali koi dekila teman adu. Besi raja paksa adikarir dekila kiuwa, ya gigi ya gini wiki kiuwa. Ini saksi itu koran dulu na ya gigi kila kian na. Eka saksi ya adikarir di benas keram, anik saksi katini. Niti pada parum itu koi dri saksi kada warna kila. Saksi kada warna, tena adu apne. Adu halai guru nuni mimi. Raja media tela nishi tela sebala payam kala teman mewa kini lihat. Dah itu na di. Desa Palak ni udah berada di Raja ni berdari. Oh, begitu nama da perhati Desa Palak ke Raja ni berdari dekat kiri. Igalu dana wedaga tentik. Ini wedaga tenggol te igalu igalu tawasnya na pes kerum. Ini sah tamai ke na pih mih walal le, villa Desa Palak ke hitarak nevi. Bahaya muda makina. Mih dusir te cawur walal Desa Palak kandai makinno. Dida sar siya pana paripal ni berdari ni panah aku hitar team makinno. Igalu lalit tuir tunggalah gamli senratla mahanamala disala etulote ya nekni. Emu kandai mak kini. Ida pasi, mei walal le cawur biaya parik walal lak kini. Egalu nuye antigen la, emanet tang, LOCS la, nid emu biaya parik jale kini. Ila ke mei walal le pariksan kerana de polisir kandai mak kini. Egalu tamam do sen naikala, nid denngu desi bandulu bagi kandai mak kini. Ida yatim, mati hibu karong ke kandai mak kini. Ida pasi ida yatim, patah le. Mei katamai aperate tena cawur walal le. Hari api itu apa? Desa Palak ke Vitrak? Nah, Desa Palak ke Vitrak, mewah dekaran deh. Egalu udah sih itu pahala dakwa, walal lak ketemu ikat gatah halatian. Ini sama kita kerana, egalan teriyo pariksenya gitu, pariksenya ya tak gino.
Janda kau deng. Rohit abe guna orang denda puluan. Allah so dosen kau mis sabawa tenda kira. Untuk naik kaya kira nih itu. Naik kaya. Ekta naik kaya kira balan non nih balan nen. Mami kira nih tuh eva mukit muah min. Eka rekawaran nih lidar kanda mak kinnam. Enisa meka walal lah. Hebei. Lidarnya bahu terayak meka teri kanda mak kinnam. Polisi bahu terayak taman keraja karya di per. Karena non kira kanda mak kinnam. Egalan nih ketamai mimpi pergerakan karena non. Pada itu betul mara ilang a urut pahara rata balai gatto ti. Betul mara sistem meka tiennam ada mewanca dosen kerapu aya. Allah ne mukod arah raja daya antara ini mana tien? Ega mina selane? Iti jadi sama ini. Ega naik kat itu di desa panen mina seladino. Ini wajib ma kaling kue niladaring ini sieta anuwa. Tamangge raja karya ini seperti itu karena kemat ini niladaring ini. Saman kena job puno kila kat itu. Obat mati wedi. Obat a mihemat samu ke sah kat cawa sar takle sekarang ini masanda obat itu kena unak tienon. Mamu magi wedi, mamu hari itu karena nonkel unak tien. Ini wajib apa mai polis niladaring itu tamangge wedi hari itu karena nonkel job unak tienon. Hebat job unu udah tak ganda dini nih. Desa palak ya visi, pradesi, sabah menteri baraya, nam polisi renggeli gak apa ama. Arah kalpana kita mampu kita nikam beli dini kira. Eken nih, mi ayat itu padatiti te yang nuna, ande sanjau muka dikira. Muka kari pariksan ya kene kute. Aparat pariksan departemen tur tiernawa nam, dem besir raja paksegi malluan nimusi pariksan ya awak yang. Itu re pariksan kan ngilari inta dina sanjau awak anduin, andu inne kohide. Itu orang esanya apa tanu, tamai megalu ada keran. Itu orang betul mana hitain nade. Dalam udah apa? Istiqfa kanda ya mak, ni malang segi kedera gila parik short baju negara. Esanya king, Mahendra Rajapaksa helikopter, lang segi kedera. Itu orang parik cilik orang dengan sanya apa kat? Sanya apa tamai? Me api minyak. Atatian ne pakai lah tamai me kiuwe kila. Parik cilik ada panah mina. Ikalu kalpana kerana, api nikam bela dini nuna. Anbi sanya apa tienni? Ettim niti vidhane adipati tahoru kerana. Wanca dosennya elidaru kiri mana angde sanya atau angde uo manau? Mungkin beda kerana, beda kerana, beda kerana itu tang, beda kerana media tapi dana. Mana ini yang obat itu malah balai tenne wanca ni kau inna memini suhoru mounta virudho aniwara niatya kriyatma kena mungge depan raja itu power agan nai kerani. Itu lo Mahinda Raja Paksa Mahatme arava game chopper kengi hilah behalilah kibi memagi manusia kini kene. Obat itu malah balai tenne muhora kila. Itu obat itu malah orang Mahinda Raja Paksa la kerapu vidya manipatan obat itu malah kerana ni tegur. Itu korang tiada di tempat dengan area wanca ni ke beraga ni masa dah tamangge balai upiu keragatta. Api wanca ni ke anda danuan di masa dah api balai upiu keragatta. Om ni endo pelon. Ikan itu turu awasin. Api gawat ini turu aparat pariksan di pagar bin tuh, ho Allah skomisme tuh, ho pita orang mana taat ini, kita api bar di itu. Pariksan ekaran nona, eh ayat ini. Mee bilah jana marah mandate dekar, matu ho eh pala ke atas lebih itu, na jana marah mek. Api mandate dekar garu keran nona, mandate dekar araksha keran nona. Eka thama raja pala ekaran nona. Jana tawa gin jana marah mek, uo manak tera, binu uo manak tera, esen dekar beradi, jana marah pawa di. Api jana marah mata garu keran nona, mana itu rakne bi. Ikan anda itu rakan jangan marah mata garuk kerana, nunai ayat itu benda istimewa jangan marah. Ini mandate ke muka tu. Kalau ia nunai golok kati itu kerana, nuna, api periksa itu baca ni kerana, ia nunai kati itu nunai ada nanti kira. Icara. Api nanti meyakan ni kerana leis tu ia nunai sanskuti akan piada nene. Purwesi mami itu nunai manumat kerana nene. Purwesi itu nuna wanja dusan pelibat saudar nuna periksa nasa saudar nuna dulu. Mulai dengan. Kesiak mami itu nene api ada tulatnya paligi nima. Ah, nahari itu kerana. Wairya api tulatnya. Mulai. Obat umat ala demam ini dalam kian awan ikhani Mahinda Rajapaksa Mahatmaya hora, Rani Vikramasinghe Mahatmaya hora, Nana Rajapaksa Mahatmaya hora. Mie bagi noy kaya je nama kian awan Vedi kawal dalam. Ego lantau horu kela kian mami terak ni bin. Oh, mie hamu mami kian. Eni saya ikh ni dah dengi kian dah dengi. Ogol mata kathi araragale vilah Vedi Besir Rajapaksa Lanka awing eliati anda kia. Eliati anda dini tu ya penlay anda dini ke belak mukur de. Purwesan kita nama horu ikut penlay anda dini duni. Nae kila ikhani. Insaan mie, wanita. Itu rumah itu nih, nama tuan. Oh, ratajana tahu nih, nama tuan. Ratajana tahu nih, nama tuan. Ini ratajana tahu nih, nama tuan. Nih deh, egollo huru wanchani kyu kila adahasa tiennam. Ini adahasa asatyat nih nih. Hebe, ego, betul malah tuan. Tala kerei kila kian. Oh, kian nih dia. Tapi apa gawat ini karuna api dripat kala tiennam. Mata mata kama file di dripat kala pelah. Tunde nih dekode kigua. Egollo ada apa hasan adu ya nampela. Kau rugi lah nih. Kau rugi entarwasi kewi nih. Nih. Kisma kene kini. Itu nih entarwasi kula nih. Hari deh. Eni sama mak ayah ni, er, egolod dana. Didas pahalu andu peradunan pas seka menteri berikman langgat evilah kyu pon mak ayah ni nih. Itu mevilah kyu wa, egolong ke bayar neti velah tiyen ni. Kerapu okkomo egolong dana ya wagi tamu pain ni kila. Haride, ini egolong ke hirut saksi dana wani. Misal rata jana tawat dana. Esa dawasel terus terus tiyenom. Di mami tani,
පරීක්ෂණ කියලා නිසි පරිදි වෙන්න ඕන කියන බලපෑම විතරයි සිද්ධ වෙන්නේ. කවර හෝ කෙනෙක් හඹාගෙන ගොස් පලිගැනීමේ චේතනාවෙන් වෛරයේ චේතනාවෙන් දඬුවම් ලබන්න දිය යුතුයි.